Hi guys, අද තමයි මේ hostel එකේ ඉන්න අන්තිම දවස. Medical student life එකේ අන්තිම දවස. ඒ වගේම batch photo day එක. අද මම තනියම තමයි මේ saree එක ඇඳගත්තේ. කල අවුරුද්දට සැරයක් වගේ කලින් අපිට set වෙනවා මේ saree එක ඇඳගන්න. ඉතින් එතකොට මම තනියම අඳිනවා but යාළුවන්ගේ උදව්වත් කරනවා මේ පාරම ඔක්කොම තනියම ඇඳගත්තේ. So happy. ඉතින් මේ hostel එකේ ඉන්න අන්තිම දවස. පස්සේ හොස්ටල් එකේ ඉඳලා පයින් අපි ෆොටෝ ගන්න ෆැකල්ටියට ගියා. මේක හදන්න ඕනේ වීඩියෝ එක කියන්නේ හැතරට. ඉන්නේ batch photo එක ගන්න මගේ photo එක ගන්න විදිහ. මෙහෙම එක්කෙනාගේ එක්කෙනාක් photos අරගෙන ඔක්කොම එකතු කරලා තමයි batch photo එක හදන්නේ. ඊට පස්සේ අපි වෙන වෙනමත් photo ගත්තා. කණ්ඩායම් කණ්ඩායම් photo ගත්තා. එක එක postures වලට photo ගත්තා. මම ඒව video එක අගින් දාන්න. ඊට පස්සේ ඒක ඉවර වෙලා photos 100ක් විතර ගහලා අපි fruit juice පිව්වා. ඊට පස්සේ පුංචි බලන්න ගියායක මම වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ පුංචි නෑනංගි අපේ අයියයි මමයි ගියා house of fashion එකට ඇඳුම් ගන්න කියලා. අපිට ඡුටි වෙලාවයි තිබුණේ ඇඳුම් ගන්න. මොකද 4:30 5 විතර වෙනකොට මම hostel එකට යන්න ඕනේ. මොකද 6ට අපි ගෙදර යන්න පිටත් වෙන ඔක්කොම බඩු දාගෙන. ඊට පස්සේ house of fashion එකේ හැමතැනම ඇවිද්දා අපි උඩට පහලට ඔහේ ගියා. ඒ වුණාට හැබැයි මම කැමති දෙයක් තිබුණෙම නෑ. එකෙන මට හරියන එකක් තිබුණේ නැහැ. මට ආස එකක් තිබුණේ නැහැ. ෆස්ට් ඉයර් එකේ house of fashion ගිය වෙලේ නම් මම ගොඩක් ඇඳුම් ගත්ත මතක විදිහට. ඉතින් ඒ මතකයෙන් තමයි මම ආය ආව මේ අවුරුදු 5කට පස්සේ මේකට. ඒත් මං කැමති ඒවා තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් එකම යන්න බැරි නිසා නිකන් ට්‍රවුස් එකක් අරගෙන අපි තුන්දෙනා ආපහු ආවා. ඉතින් එහෙම තමයි ඒ ගමන වුණේ. ඊට පස්සේ හොස්ටල් එකට ගියා යද්දි 5යි. ඊට පස්සේ 6ට අපි පිටත් වෙනවානේ ගෙදර යන්න. ඉතින් චුට්ට වෙලාවයි තිබුණේ. ඒ නිසා මම වීඩියෝ කරේ නැහැ හොස්ටල් එකේ ඒවනම්. ඉතින් හොස්ටල් එකේ මේ මම අන්තිමට මම නෙමෙයි මගේ යාළුවා ගත්ත ෆොටෝ එක. මේක තමයි යාළුවායි මමයි අන්තිම අවුරුද්ද හිටියේ. ඉතින් මෙතන තමයි අපි පාඩම් කරේ. තකීති තුකයි. අපි දැන් ලස්සනට තියාගෙන හිටියයි රූම් එක. ඉතින් මේ පැයක් ඇතුළත පහින් මම හොස්ටල් එකට යද්දී පහේ ඉඳලා 6 වෙනකොට මම ඔක්කොම බඩු ඇද්දා. මාර බඩු ගොඩක් තිබුණා. මම හිතුවේ නැහැ එච්චර බඩු ගොඩක් තියෙනවා කියලා. බඩු එළියට අදිටි තමයි තේරුනේ. පුදුම තොගයක් බඩු තිබිලා තියෙන. ඉතින් දැනුනේවත් නැහැ එච්චර බඩු ගොඩක් රූම් එකේ තිබුණාද කියලා. ඒව මම පැයක් ඇතුළත ඔක්කොම ඇදලා පැක් කරගෙන ඊට පස්සේ කාර් එකට දාගෙන ආවා. කාර් එකේ ඉඩත් මදි වුණා. ඉතින් ඊට පස්සේ අපි එන්න පිටත් වුණා. මම අර පැයක් ඇතුළත ඔක්කොම කරපු නිසා මට මිග්‍රෙන්නුත් හැදුනා මේ දවසේ. කියන්නේ දවල් ඇවිද්දාවේ එමේ ගියා බැච් ෆොටෝ එක උඩේ තිබුණා. ඊට පස්සේ හවස පැයක් ඇතුළත එන බඩු ගොඩක් උඩින් ඉඳලා පහළට තනියම ඇද්ද. මොකද පිට කාටවත් එන දෙන්නේ නැහැ හොස්ටල් එකට. තමුන්ට විතරයි ඉන්න පුළුවන්. ඒක නිසා බඩු හැදලා මිග්‍රෙන්නුත් හැදුනා. ඊට පස්සේ ඉතින් අපි එන පාර්මේ බලන්න ලස්සන එක මම වීඩියෝ කරේ නිකන් මට විෂ් කරනවා වගේ. මේ සක්සස්ෆුලි කම්ප්ලීට් කරා කියලා මෙඩිකල් ස්ටුඩන්ට් ලයිෆ් එක මට ග්‍රීට් කරනවා වගේ හරියට පාර දෙපැත්තේ මෙම ලස්සනට දාලා තිබ්බා. මං හිතන්නේ මේ පල්ලියේ උත්සවයක්. පල්ලියේ මංගල්‍ය වගේ වෙන්න ඕන. මම හරියටම දන්නේ නැහැ ඒ වගේ දෙයක් වෙන්න ඕන. ඉතින් මට මේ විදිහට විෂ් කරා කියලා මට හිතන පාර දෙපැත්තේ මෙම ලස්සනට තියෙtti. ඉතින් ගොඩාක් සතුටුයි. දැන් ඉතින් මෙඩිකල් ස්ටුඩන්ට් ලයිෆ් එක ඉවරයි. හැබැයි මම මෙදා දැනගෙන හිටියේ නෑ මෙඩිකල් ස්ටුඩන්ට් ලයිෆ් එක ඉවරයි කියලා. මොකද රිසල්ට්ස් ඇවිල්ලා තිබුණේ නෑනේ. ඉතින් මෙදා ගෙදර යන්නේ හරි මෙච්චක්. ඉතින් රිසල්ට්ස් වලට මොනා වෙලාද දන්නේ නෑ. ලියපු එක්සෑම්ස් වලට මොනා වෙලාද දන්නේ නෑ කියලා. ඒ වුණාට දැන් අද වීඩියෝ එක හදද්දී රිසල්ට්ස් ඇවිල්ලා. හැමෝගෙම රිසල්ට්ස් ඇවිල්ලා. ඉතින් රිසල්ට් එක මොකද්ද කියලා දන්නවා. ඉතින් මේ ෆැකල්ටි එකේ ඉන්න අන්තිම දවස කියලාත් දැනගත්තා. ඉතින් මාර බිස්සී විදියට එදා දවසේ ඉවර වුණා. උදේ ලස්සන මොමෙන්ට්ස් ගොඩක් තිබ්බා. අපි ෆොටෝස් ගත්තා.
පෙන්වන ෆොටෝස් මෙඩිකල් ස්ටුඩන්ට් ලයිෆ් එකේ. ඒ කියන්නේ මේ අවුරුදු 6යි මාස 2 3 ඇතුළත මට ගොඩක්ම සමීප වෙලා හිටපු ඇත් එක තමයි ගැහුවේ. ඉතින් ඒ ෆොටෝස් ගොඩාක් වටිනවා. සහ සමහර කීප දෙනෙක් මට මිස් වුණත් එක්ක ෆොටෝ ගන්න, ඒ කියන්නේ මට හොයාගන්න බැරි වුණා. ඒ වෙලේ හැමෝම ෆොටෝ ගන්න යුද්ධ වගේ. ඉතින් ඒ නිසා සමහර ෆොටෝස් ගන්න බැරි වුණා. මෙතන ඉඳලා තියෙන්නේ මගේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස්. මේ ඉතින් එහෙමත් මම ෆොටෝස් ගත්තා. මොකද අතන මේ ෆොටෝග්‍රාෆි ටීම් එකට ගියා, හැම ෆොටෝ එකක්ම ගන්න අමාරුයි, ඒගොල්ලෝ අපේ ෆොටෝස් ගන්න වෙලේ යාළුවෝ හොයාගන්න අමාරුයි. ඒ නිසා පස්සේ මගේ ෆෝන් එකනොත් මෙහෙම වෙනම ගත්තා. හැමෝත් එක්කම ගහපු ෆොටෝස් දැම්මේ නැහැ, සමහර ෆොටෝස් දැම්මේ නැහැ. මොකද ඒගොල්ලෝ මෙහෙම සෝෂල් මීඩියා වල දානවට කැමතිද දන්නේ නැහනේ. ඉතින් නොදාම බැරි ෆොටෝ ටික මම දැම්මා. සහ සමහර ගත්ත ෆොටෝස් මගේ කැමරාවෙන් නෙමෙයි ගත්තේ. ඉතින් ඒගොල්ලොන්ගෙත් එක්ක ගත්ත ෆොටෝස් දාන්න ඕන වුණත් මට මෙතන දාන්න බැහැ. මොකද මගේ කැමරාවෙන් නෙවෙයි ගත්තේ. සහ සමහරුගේ ෆොටෝ දැම්මේ නැත්නම් ඒගොල්ලෝ කැමති දකමැද්ද කියලා දන්නේ නැති නිසා. මේ බලන්නකෝ, ෆයිනල් එක්සෑම් එකට දවස් කීපයක් කලින් ජූනියර්ස්ලා හොස්ටල් එකේ අපේ ඉන රූම්ස් වල දොරවල් වල ගහලා තියෙන්නේ මොනවද කියලා ඒගොල්ලෝ අපිට විෂ් කරලා. අපි දොරවල් අපේ දොරේ කැට් දොර thank you.